දින විශේෂ අත්අඩංගුවට ගැනීමක් කරනු ලැබුවා බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන ඒකකය මගින් 2009 දී යම් කිසි වාහනයක් කුලියට දී තිබියදී ඒ වාහනය සොරකමකට ලක් කර තිබෙනවා ඒ එම වාහනේ ලියාපදිංචි පොත වෙනුවට වෙනත් පොතක් අදාළ ඉන්ෂුරන්ස් ආයතනයක් මගින් ලබාගෙන ඒ සඳහා නීති විරෝධී ලෙස එකලස් කර වාහනයකට එම ලියාපදිංචි පොත අනුගත කර විකිණීමේ ජාවාරමක් සොයාගෙන තිබෙනවා මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා කුරුණෑගල ප්‍රදේශයේදී වාහන අමතර කොටස් ගෙන්වා මෙම එකලස් කිරීම සිදු කර 2009 දී සොරකම් කරන ලද වාහනයක ලියාපදිංචි පොතට මෙම වාහනය අයිති බව සඳහන් කරමින් කූට ලේඛන සකස් කිරීමක් සහ වංචා කිරීමක්ද ඒ වගේම රේගු නීති යටතේ වරදක් සිදු කරන ලද පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2009 අවුරුද්දේ මුල් ඒරියාව ප්‍රදේශයේදී මේ වාහනය නැති වී තිබෙන ඒ සම්බන්ධයෙන් මුල් ඒරියාව පොලිසියට පැමිණිලක් ලැබී තිබෙනවා. නමුත් අවුරුදු 11ක කාලයක් තුලින් මේ වාහනය සොයාගෙන නැහැ. කෙසේ වෙතත් එම වාහනේ අංකයෙන්ම තවත් වාහනයක් ධාවනය වන ආකාරය දුටු පුද්ගලයෙක් එය පරීක්ෂා කිරීමේදී මේ සම්බන්ධයෙන් තොරතුරක් පොලිසියට ලබා දී තිබෙනවා. ඒ අනුවයි මේ පරීක්ෂණ සිදු කර තිබෙන්නේ. මෙහිදී අනාවරණය වී තිබෙන්නේ මේ ආකාරයට ලංකාවේ සොරකම් කරන ඒ වගේම කඩා බිඳ දමන වාහන සම්බන්ධයෙන් ඒවායේ පොත් ලබාගෙන ඒ සඳහා අමතර කොටස් ගෙන්වා එවැනි වාහන එක්ලස් කර අදාළ වාහනේ චැසිස් අංකය සහ එන්ජින් අංකය එකලස් කරන ලද වාහනයට අතුලත් කර වේගු බද්දේ නිදහස් වන ආකාරයට ඒ වගේම අනිකුත් රීතිවලින් නිදහස් වන ආකාරයට වාහන නැවත නිෂ්පාදනය කර බෙදා හැරීමේ ජාවාරමක් සිදු වන බවට මේ සම්බන්ධයෙන් තවදුරටත් බස්නාහිර උතුර අපරාධ ඒකකය මගින් පරීක්ෂණ පවත්වනු ලබනවා.